IPL ඉතිහාසයේ නැත්නම් IPL වෙන්දේසි ඉතිහාසයේ සිදු වෙන්නට ඕන නරකම සිද්ධියක් සිද්ධ වුණා මෙවර වෙන්දේසියේදී. ඉතින් සමහරු කියනවා ඔකට ලැජ්ජා සහගතම සිද්ධිය කියලා. මේක මේ අපි කියන එකක් එහෙම නෙමෙයි. ඉන්දියාවේ කට්ටිය තමයි කියන්නේ. ඉන්දියා ප්‍රේක්ෂකයෝ විශේෂම සමාජ මාධ්‍යවල එහෙම වෙබ් අඩවිවල එහෙම දාලා තින්නේ එහෙම. ඒ තමයි මේ Tamanට ඕනේ නැති ක්‍රීඩකෙක් මිලදී අරගෙන අවසානයේදී ඒ අපි කවුරුත් අඳුනන ප්‍රීතිසින්තා පංජාබ් කිංස් සම හිමිකාරීත්ව දරන රංගන ශිල්පිනිය ජනප්‍රිය රංගන ශිල්පිනිය කරපු වැරද්ද. ඉතින් ඔගේ ඔස්තරලා ගොඩක් හිරිය කියන්නේ. ඔස්තරලා කියන්නේ ඇතනම ක්‍රිකට් සෑහෙන්න හොඳින් දන්න සංජය බංගා වගේ කට්ටිය හිටියා උතන. ඒතකොට තව ගොඩක් කට්ටිය හිටියා. නමුත් ප්‍රීතිසින්තට පොඩ්ඩක් වැරදුනා. වැරදුනා කියන්නේ ඇයට විතරක් නෙමෙයි. ඒ කණ්ඩායමටම වැරදුනා ඒ සමාන නමක් හින්දා. ඉතින් විශේෂයෙන්ම ඕන් මිලදී ගන්නට ඇවිල්ලා තියෙනවා ක්‍රීඩකයෙක්ව අවුරුදු 19ක අලුත් ක්‍රීඩකයෙක් ශාෂංක් සිංහ කියලා ක්‍රීඩකෙක්. ඔහුට අවුරුදු 19 කියලා සඳහන් වෙන්නේ. ඉතින් තව ක්‍රීඩකෙක් ඉන්නවා සාමාන්‍යයෙන් IPL තරඟ 20ක් විතර ගහපු ඒ තරම් සාර්ථක වෙච්ච ක්‍රීඩකෙක් නෙමෙයි. ඔව් සන්රයිසර්ස්, දිල්ලි කැපිටල්ස්, රාජස්ථාන් රෝයල්ස් එහෙම කණ්ඩායම් වල ඉඳලා තියෙන ක්‍රීඩකෙක්, මුම්බයි ක්‍රීඩකෙක්. ඉතින් මේ ඔහු වයස 32යි. මේ නමමයි තියෙන්නේ. ඔහු බැටින් ඕල්රවුන්ඩර් කෙනෙක් විදිහට තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔහුගේ නම කියනකොට මොහුව තමයි වෙන්දේසියේදී අරගෙන තියෙන්නේ. හැබැයි ලන්සුව තියලා නැතනම් ලන්සුව ආහවර කරාට පස්සේ තමයි ප්‍රීතිසින්ත ඇතුළු කණ්ඩායම දැනගෙන තියෙන්නේ මේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච ක්‍රීඩකයා නෙමෙයි මේ වෙන ක්‍රීඩකයෙක් කියලා. ඊට පස්සේ ඉල්ලීමක් කරලා තිනවා ඒක අවලංගු කරන්න. මේ මිලදී ගැනීම අවලංගු කරන්න පුළුවන්ද කියලා විමසලා තිනවා. එතකොට ඒක බෑ කියලා තමයි සඳහන් වෙලා තින්නේ. අන්තිමේට ලොකු අවුලක් බවට පත් වෙලා රූපවාහිනී විකාශයේ පබා ඒ අවුල පෙනෙන්නට ගත්තා. මූණේ අත ගහන් ඉන්නවා මේ වගේ කතන්දර ගොඩක්. ඉතින් කොහොම හරි පස්සේ වෙච්ච ලැජ්ජාව වහගන්න වෙන්නට ඇති ඔවුන් කියනවා. නැත්නම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය කියන්න ගත්ත නෑ අපි ඔහුව හිතලා තමයි ගත්තේ කියලා. නමුත් පස්සේ ඇත්තටම කණ්ඩායම විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. වැරදුනා තමයි. නමුත් ප්‍රශ්නයක් නෑ. අපි ඔහුත් එක්ක යනවා. ඔහු කණ්ඩායමට එකතු වීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා කියලා කාරණයක් කියලා තියෙනවා. එතකොට ක්‍රීඩකයා මේක දැකලා පංජාබ් කිංස්ලාට ස්තුති කරලා ට්වීට් පණිවිඩයක් දාලා තියෙනවා. ඉතින් එකම කෙලි කීපයක් එතන වෙලා තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ වැඩේ වැරදිලා නම් දෙකක් මාරු වෙලා. ඉතින් අතන සංවිධායකිනුත් ඒක පොඩ්ඩක් ඊට වඩා වෙනස් විදිහක් මොකක් හරි කරන්නට තිබ්බා. නමුත් කොහොම හරි ඔන්න ඊළඟ පාර වුණා සමාන නම් තියෙන කට්ටියගේ වෙන වෙන විදිහට. ඒ කියන්නේ වෙන විදිහට භාවිතා කළ නැතන් වෙන්දේසියට ඉදිරිපත් කරන්නට පුළුවන් කමක් ඔවුන් හදාගයි. නමුත් මෙතන වෙලා තියෙන සිද්ධිය තමයි පටලවීමක් නිසා තමයි ක්‍රීඩකයෝ මාරු වෙලා අවසානයේදී වයස 32 ක්‍රීඩකෙක්ව තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔහුගේ දක්ෂතා ගත්තාම ඒ තරම් හොඳ දක්ෂතා ඇත්තටම ඔහුගේ නෑ. දත්තවල ගත්තාම 20 තරඟ 55ක් ක්‍රීඩා කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරලා නැහැ. ලකුණු 724ක් සාමාන්‍ය 20ක් අරුශතක 5ක් ලබාගෙන තියෙනවා. එතකොට කඩලු 15ක් ලබාගෙන තියෙනවා. ඒ වගේ ක්‍රීඩකෙක්. ඉතින් කැපි පෙනෙන දක්ෂතාවයක් මහලු කුඩු දක්වපු ක්‍රීඩකෙක් නෙමෙයි 20 රටාව තුළ. හැබැයි කියන්නට ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි මේ දෙසැම්බර් මාසයේදී ලිස්ට් ඒ තරඟ ගහලා තියෙනවා සීමිත පන්දුවාර තරඟ. ඒකෙදී ඔහු ශතක දෙකක් සහ අරු ශතකයක් ලබාගෙන තිනවා අන්තිම තරඟ හතරේදී. අන්න එතන පොඩි සිද්ධියක් තියෙනවා. මේක වැරදිලා ගත්තා වුණත් ඔහු සාමාන්‍යයෙන් ලකුණු අතර ඉන්නවා වගේ පේන්නට තියෙනවා 20 නැති වුණත් මේ මෑත කාලීන දේශීය තරඟවල. ඒකෝර සමහරක් විට අත්වැරදීම් වෙලා ගන්න සිද්ධි සමහරක් විට හරියන්නටත් ඉඩ තියෙනවා. ඉතින් කවුරුත් දැන් කියන්නේ මොහුට කණ්ඩායමේ ඉඩක් ලැබෙවිද කියලා බලන් ඉන්නවා කියලා. ඉතා උනන්දුවෙන්. මොකද වැරදිලා ගත්ත ක්‍රීඩකෙක් එතකොට කොහොමද මොහුව භාවිතා කරන්නේ කියලා හැමෝම බලන් ඉන්නවා ඉවසීමක් නැතුව කියලා තමයි වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉතින් බලමු අත්වැරදීම සමහරක් විට සාර්ථක වෙන්නටත් ඉඩ තියෙනවා. ලෝකේ ඕනෑතරම් ওই වගේ දේවල් වෙලා තිනවා. හැබැයි IPL වෙන්දේසි ඉතිහාසයේ වෙච්ච පළවෙනි වතාව මම හිතන්නේ මේක මේ අත්වැරදීම් වෙලා ක්‍රීඩකයෝ මිලදී ගැනීම. ඒ කියන්නේ සමාන නම් තිබ්බ ක්‍රීඩකයෝ එතකොට වෙනත් ක්‍රීඩකෙක් කියලා හිතාගෙන තව ක්‍රීඩකෙක් අරගෙන ඒක අවලංගු කරන්න ඕනි කියලා පස්සේ නීතිය අනුව කරන්න බැරි වෙලා ඔන්න ඔය වගේ දේවල් ටිකක් වෙලා සෑහෙන ලොකු ජංජාලයක් බවට පත් වෙලා දැන් අතරම ඉන්දියා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල මේ ලැජ්ජා සහගත සිද්ධියක් කියලා හැමතැනම වෛරල් වෙන්න පටන් අරන් තිනවා. ඉතින් ඔන්න ඕක තමයි වෙච්ච ප්‍රීතිසින්තට වෙච්ච අකරතැබ්බේ කියලා කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.